දැන් මිනිස්සු කියනා නේද මං කලකිරලා ඉන්නේ මං කලකිරලා ඉන්නේ කියලා කියනවා දැන් කලකිරනවා කියලා කියන්නේ මට සංසාරේ පා වෙලා තියෙන මිනිස්සු එහෙම කියනවා එතකොට දැන් සංසාරේ කලකිරලා නම් හොඳයිනේ සංසාරේ කලකිරලා නම් ඒක මේ මූණ හපුරු කරන් ඉන්න කෙනෙක් වෙන්න බෑ සංසාරේ කලකිරුණු පින්වුතුනි ඒක ප්‍රීතියක් संसार काल की प्रीतिया ऐ मे संसारे दुखक भव मेक पीडावक भव मेकट हेतु मे अपे सितिविलिम भव केलिस निशा ससर दिग्गेसन भव मे तत्ते यम किसकी कबूदर गो लोकतीन लोकम सपतेम नियमितम काल की आई प्रीति संसारे पावल इन मिनीस्वदास्कर काल की लने ඒ කලකිරලා නැතුව ඒ ඒ ලෝකයේ කෙලෙස් සමග ඇති ගනුදෙනුවේ ස්වභාවය කලකිරුණා නම් ඕක වෙන්නේ නැහැ ඒ නිසා පින්වත්නි මේ කලකිරනවා කියන වචනය වැරදි විදිහට අර්ථකථනය කරගන්න හොඳ නැහැ මේ සංසාර කලකිරලා නම් යම්කිසි කෙනෙකුට ඉන්නේ එයා වහ වහාම පැවිද්ද හොයාගෙන යනවා එයා ධර්ම හොයාගෙන යනවා එයා භාවනා කරනවා දැන් ওই මිනිස්සු කියන්නේ මට සංසාරය කලකිරලා ඉන්නේ මං ගෙදරින් ගියා මං හැබැයි ගෙදරින් ගිහින් තියෙන්නේ මේ ඒ සසර දුකට පිළියම් හොයන්න නෙමෙයි තරහ වෙලා ගිහින් තියෙන්නේ මට මේ මං කලකිරලා ඉන්නේ මං කලකිරලා ඉන්නේ මේ ගෙදර ගැන මං කලකිරලා ඉන්නේ මේ මිනිස්සු ගැන මං කලකිරලා ඉන්නේ මේ ආයතන ගැන අපි කලකිරලා ඉන්නේ මේ රට ගැන මගේ සංකල්පවල හිතන්න එපා ධර්මයේ තියෙන කලකිරීම කියලා ඔය තියෙන්නේ ඒක මේ එතන තියෙන්නේ කැමති දේ නොලැබීම සම්බන්ධයෙන් ගැටුමක්. ඒ කියන්නේ කාමයන්ගේ ස්වභාවය ඔබ. ඒ කලකිරීම නෙවෙයි. ඒ කලකිරලා නැති නිසා ඇති වෙච්ච තත්ත්වය. හැබැයි කලකිරුණා නම් පින්වතුනි හොම වෙන්නේ නැහැ. එයාට තේරෙනවා මම මුලා වෙලා මේ සංසාරේ හිටියේ මේ මුලාවේ ප්‍රතිඵලයක් මේක කියලා ඒකෙන් ගැලවෙන්න දෙන එකම එක මගයි. ඒ වෙනුවෙන් මනස ප්‍රගුණ කරනවා. එයා යෝනිසෝ මානසිකාරයෙන් දැකලා ප්‍රඥාව අවදි කරගන්න. ඕනෑම සිද්ධියක් ධර්මානුකූලව බලන්න නැත්නම් තාම සිහියෙන් බලලා සිහිය කියලා කියන්නේ ඒක ප්‍රඥා මූලික වෙච්ච එකක් ඒක තමන්ගේ ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා පූර්වංගම කරගන්න